අනකට අපිත් එක්ක සම්බන්ධ වුණා. ඔබතුමා ඉතාමත්ම දීර්ඝ කාලයක අත්දැකීම් තියෙන විශේෂම සිංගප්පූරුවේ කටයුතු කරලා ඒ සංවර්ධන වැඩසටහන් වලට සම්බන්ධ වෙච්ච කෙනෙක්. අපේ රටේ සංවර්ධනය ඉස්සරහට යන්න බැරි වුණා නම් ඒ බැරි වුණේ ඇයි? ඒ සතියේ මේ සංවාදයේ සහභාගී වුණා. එතන ඉඳලා මම පටන් ගන්නම්. අත වශයෙන් මේ දේශපාලන පක්ෂ නියෝජිතින්ගේ එක්ක මම සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා. ඉස්සත් ජාතික පක්ෂය කිව්වා ශ්‍රී ලංකා දස් පක්ෂක එයා කාලේ ආර්ථික විනාශ වුණා කියලා. ශ්‍රී ලංකා දස් පක්ෂය කිව්වා ඉස්සත් ජාතික පක්ෂේ කාලේ ආර්ථික විනාශ වුණා කියලා. ඒ දෙකම ඇත්ත. ඒ දෙකොල්ලම කරේ මේ ආර්ථික විනාශ කරන එකද සිංගප්පූරුවේ ඉඳලා මම බලනකොට. විශාල වශයෙන් ආර්ථික විනාශ වෙලා තියෙනවා. ඇයි කියලා මම හේතුව දැන් පෙන්වන්න. දැන් ගිය අවුරුද්දේ ලංකාවේ ආදායම රුපියල් බිලියන 1183යි. ණය වාරිකේ 1191. ඒ කියන්නේ රජයට සතියක්වත් අතේ නැහැ. ආදායමට වඩා ණය වුණා. ඉතින් අතේ සතියක්වත් නැහැ. ඒකද අපි හංගන්නේ එක්කද? ඒකට අපි කියනවා අධ්‍යාපනයට විශ්වවිද්‍යාලෙන් 106ක් ඉල්ලනවා, 107ක් ඉල්ලනවා. 107 පහක් දෙන්න අතේ සල්ලි නැහැ. දැන් මේව කොහින්ද ගේන්නේ? මේව ණයට ගන්න. ඇයි මෙහෙම ණයට ගන්න? මෙහෙම සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තේ මෙහෙම කරේ නැහැ. ඇයි මේක බලක්වගත්තේ නැත්තේ? බලක ඒකත් කරේ මේකයි. මම කියන්නම් ඒ රටවල් කරදී. ඒ රට 1970 ඉඳලාම ගියේ අධිතාක්ෂණය සඳහා. අධිතාක්ෂණය කියන්නේ යම් කිසි දෙයක් රටින් පිටරට දරිනවා නම් අධිතාක්ෂණික ද්‍රව්‍ය අපනයින ද්‍රව්‍ය 100% ගණන වැඩි කරා. අධිතාක්ෂණ ද්‍රව්‍ය කියන්නේ මොනවද? බෙහෙත් ද්‍රව්‍ය, ඉලෙක්ට්‍රොනික ප්‍රොඩක්ට්, කාර් මේ මැෂිනරි, ඒරෝස්පේස් කම්පොනන්ට්, ඒ වගේව තමයි එක්ස්පෝර්ට් කරේ. එලා පටන් ගත්තේ 100% ඉඳලා. අද සිංගප්පූරුවේ පිටරට ආරන ද්‍රව්‍ය වලින් 147ක් අධිසාක්ෂණ. ඒක බිලියන් ගණක් හම්බ වෙනවා. මැලේසියාවේ 143ක් අධිසාක්ෂණ. තායිලන්තේ 120ක් අධිසාක්ෂණ. 1977 ඉඳලා අද දක්වාම තමයි ලංකාවේ 102යි. එකක්වත් වැඩි කරලා නැහැ ලංකාවේ. 101 අපි අද ඉන්නේ. ඒක ගැන මොකද වෙන්නේ? මේක ගැන අපේ හිටපු දේශපාලනඥයන්ට, විශේෂයෙන්ම නිලධාරීන්ට කිසිම දැනුමක් නැහැ. දේශපාලනඥයන්ට බැලල වැඩක් නැහැ. අපේ ඉන්න නිලධාරීන්ට, ඉහළම නිලධාරීන්ට මේ ගැන අදත් කිසිම දැනුමක් නැහැ. මේ ගැන අපි ජීවත් වෙන්නේ තමත් ගල් යුගේ. දේශපාලනඥයන්ට බැලල වැඩක් නැහැ. මොකද දේශපාලන මෙහෙවන්නේ නිලධාරීන්. නිලධාරීන් මේ ගැන දේශපාලන දැනුවත් කරන්න ඕනේ. අද ලංකාවේ ඒක වෙන්නේම නැහැ. ඊළඟට අපි බලමු මේ කොහොමද මේක අධිතාක්ෂණ ද්‍රව්‍ය වැඩි කරන්නේ. රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වලට මුදල් වියදම් කරන්න ඕන. මම උදාහරණ දෙන්නම්. අපි කියන ලෝකෙම ඉන්නේ මොලකාර ඊශ්‍රායෙල කියලා. ඇත්ත වශයෙන් නැහැ. ඒ මොකද එහෙ දල දේශීය නිෂ්පාදනයෙන් 3.9ක් දෙනවා රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට්. කොරියාවේ 0.4යි. ජපානේ 3.7යි. ඇමරිකාවේ 2.8යි. සිංගප්පූරුවේ 2.6යි. මැලේසියාවේ 101යි. ඕනම රටක් දිනු වෙන්න ඕන නම් අඩුම ගානේ 101ක් රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් දිවන්න ඕන. නැත්තම් ඒ රට ආපස්සට යන්නේ. සුඩානේ 0.2යි. අන්තිම බංකොලොත් රටක්. ඉතියෝපියාවේ 0.18යි. අපි 0.1යි. අපි ඉතියෝපියාවටත් යටින් ඉන්නේ. මේව වැඩි නොකර කවදාවත් අපිට සංවර්ධනයක් හීනකින්වත් හිතන්න බෑ. නිකන් අපි මේ නූගත් ඡන්දදායකින්ට කතා කරන්න පුළුවන්. එච්චරයි අපිට කරන්න පුළුවන්. අපිට ආයෝජකින් නොඉන්නේ ඇයි? අපි නෑ. මම ජර්මනිය කම්පැනියකට කතා කරා, රේඩියෝ කම්පැනියකට මෙහි ඉන්න කියලා. එයලා කිව්වා එයා සිංගප්පූරුව යනවා. එයි රේඩියෝ එකේ සම්පූර්ණ කොටස් ඒ රටේ කර්මාන්තකාරවන්ට සබ් කොන්ට්‍රැක්ට් කරනවා. එයාලට තියෙන ගිනල්ල පෙට්ටියක දාලා දෙන්න විතරයි. එයාලා ලංකාවට ආවොත් එයාලා කියන්නේ ලංකාවෙන් අපිට ගන්න පුළුවන් කාඩ්බෝඩ් පෙට්ටිය විතරයි කියලා. අපි ඔක්කොම හදන්න ඕන අපේ ෆැක්ටරි. එහෙම කිසිම ආයෝජකයෙක් ලංකාවට ඉන්නේ නෑ. ඒ තත්ත්වය අපිට තේරුම් ගන්න ඕන. ඊළඟට දැන් අපි මොම සංස්ථාවල ඉන්න උගත් පුද්ගලයන් ගිහිල්ලා අහනවා මේ මහා භාණ්ඩාගාරයෙන් මේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් සල්ලි ඉල්ලන. එතකොට එහි ඉහළම නිලධාරීන් දෙන හැමතිස්සෙම උත්තරේ I don't believe in research and development. It's a waste of money කියලා. කියන්නේ මේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කියන්නේ බොරුවක්. ඒක ඒ කියන්නේ මේ නිලධාරීන් ඉවත් වෙන්නේ ගල් යුගේ. මේ ලෝකෙ මොනව වෙනවද කියලා මේ මිනිස්සු දන්නේ නැහැ. I don't believe in research and development is a waste of money කියලා කියන්නේ. ඉතින් කොහොමද මේ රට දිනු කරන්නේ? ඉතින් අපිට වෙන්නේ හැමදාම පිටරට ඉන්න අය අරගෙන ජීවත් වෙන්න. හොඳයි හොඳයි. අපිට ඉතාමත්ම වටිනවා. මෙන්න මේක තමයි අපි සාකච්ඡා කළ යුත්තේ. අපිට වෙච්ච දේ සහ වෙන්න යන දේ අපි අවබෝධ කරගන්න.